ජින්දාස. ජින්දාස මොනවද ඔච්චර කල්පනා කරන්නේ? විත්ත හදිස්සියම ඇයි ඇමරිකාවට ගියේ කියලා මම මේ කල්පනා කරේ ඩක්. ඒක න ඔච්චර කල්පනා කරන්න ඕනද? මීට කලින් විත්ත කවදාකවත් මම නැතුව රටින් පිටට ගියා. මට පේන්නේ විත්තත් සෙල්ලම පටන් අරගෙන වගේ. දාස කතා කරන්නේ ඔබතුමාගේ සල්ලි ලෑස්ති මාස 6ක් තිස්සේ අපි වෙනුමෙන් තිස්සගේ පෑන නිහඬ කරලා තිබ්බට පොරොන්දු වෙච්ච ගාන එහෙමම තියෙනවා හෙට හවස 4ට ඇවිල්ලා මම ආවා කියන විදිහට මගේ පඩිය වැඩි වෙන්නේ රුපියල් 2500කින් නම් මේ කතාව කතා කරලා වැඩක් නැහැ සර්. මොකද රුපියල් 2500කට සර්ගේ කතාව අහන එකත් මට පාඩුයි සර්. අම්මපා තමුන්ගේ සේවකයන්ගෙන් කුණු කතා අහ අහ මේ සේවකයාව තාමත් සේවයේ තියාගෙන ඉන්න එකම ස්වාමියා මං වෙන්න ඇතිනේ. සර්ට මං මගේ තියෙන කෙලින්ම කියන්නම්කෝ සර්. සර් ඔය බලාපොරොත්තු වෙන උදව්ව මං කරන පත්තර රස්සාවේ තනතුරට පරිබාහිර එකක් නම් අවම වශයෙන් මගේ පඩියට රුපියල් 5000ක්වත් එක්කවු වෙන්න ඕනේ. එතකොට ඒක තමුන්ගේ පත්තර රස්සාවේ තනතුරට අදාළ දෙයක් නා කනගාටුයි සර්. එහෙමනම් මට සර්ට උදව් කරන්න බැරි වෙනවා. මං දන්නවා තමුසෙත් එක්ක කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඒ හින්දා මං තමුසට තෑග්ගක් ගෙනාවා. මොකද සෝවි? තමුසගේ ඉල්ලා අස්සීමේ ලියුම. තමුස දැන් ඔය ලියුම අස්සම් කරලා මට දෙනවා. මං බාර අරන් අස්සම් කරන්න. එහෙම බැරි නම් මම තමුසගෙන් ඉල්ලුව උදව්ව මට කරනවා. සර් ඔන උදව්ව ගිල්ලන්නද? මං කරන්නේ මං ඉල්ලන උදව්ව තමුසගේ පත්තර රස්සාවේ තනතුරට පරිබාහිර නම් තමුසේ වැඩි කරන්න ඕනේ කිව්ව මුදල කීයද? අනේ මං එහෙමම කියලා ගන්නක් කිව්වේ නෑ සර්. මේ මම සර්ට උදව් කරන්නද සර්? ස්විච්චාවෙන් උදව් කරන්නද සර්? මං ඉල්ලන්නේ බොහොම පොඩි උදව්වකයි සර්. කියන්නේ සර්. තමුසේ ජයම්පති මහත්තයා ගැන බොහොම විපරමින් ඉන්නවා. එයාගෙන තමුසෙන් ලැබෙන හැම තොරතුරක්ම මට දැනගන්න ලැබෙන්න ඕන. තමුසේ මේ උදව්ව මට කරෝ. මං තමුසගේ පඩිය රුපියල් 10000කින් වැඩි කරනවා. ආ මේනේ ડોક્ટર සාගර සතියකට සැරයක් දෙසරයක් ෂයින් ක්ලබ් එක පැත්තේ බහිනවා. අද මිනිහේන දවස. හැබැයි ඉතින් හරියට වෙන වෙලාවක් නම් කියන්න බෑ. මේ කවුද? මේ මගේ බොස් වික්ටර්. ඇයි සංජන මෙයා කලින් දන්නවද? නෑ නෑ.
ජුලියට් මවුලට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. එයා මේ පැත්තට යොමු කරන්න පුළුවන් වුණොත් කවදා හරි හොඳ තැනකට එයි. අඩුම තරමේ ඔය හැමතිස්සෙම අම්මා හොයන එකවත් මග ඇරිලා යයිනේ. චිත්‍ර ඇඳ කියලා දරුවෙක්ට අම්මා කෙනෙක්ගේ තියෙන සෙනෙහස අඩු කරන්න පුළුවන්ද සිස්ටර්? මං එහෙම දෙයක් නෙමෙයි ජුලියට් කිව්වේ. මවුලි අනිත් ළමයි එක සෙල්ලම් කරන්න යන්න කැමති නෑනේ. එයා හදන්නෙම තනි වෙන්න. එහෙම තනියම ඉන්න ළමයෙකුට හොඳම දේ තමයි මේ වගේ දෙයකට යොමු කරන එක. සිස්ටර් මොකද මවුලි ගැන විතර කොච්චර උනන්දුව? එයා ගැන විතරක් නෙමෙයි ජුලියට්. මං මෙහි ඉන්න හැම ළමයෙක් ගැනම හොයනවා බලනවා. ඒත් මවුලි තමයි මෙහෙට ආපු අලුත් ළමයා. එයා ඉන්නේ වෙනම මානසිකත්වයක. අපේ මානසිකත්වය තේරුම් ගන්න. මට ඌව තේරෙන්නේ නෑ සිස්ටර්. සුප් එක අද ඉවරද? ඔව් මම මේ යන්නේ ඒක දෙන්න. ඔයාගේ දිහා ගොඩක් කලා බලාගෙන හිටියේ සංජන. ඔයාට මොනවද ඔච්චර කල්පනා කරන්න තියෙන ප්‍රශ්න? ඔයා හිතුවද මම කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන රාජකුමාරිකාවක් කියලා? මටත් ඔයාට වගේම හිතන්න ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මට තියෙන්නේ මගේ පවුලේ ප්‍රශ්න. තනියෙන් ජීවත් වෙන ඔයාට මොනවද තියෙන ප්‍රශ්න? ඇයි ඔය විදිහට හිනා වෙන්නේ? ඇයි ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන මාත් එක්ක කතා කරලා නැත්තේ? ඔයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඔය කවුරුවත් ගැනව අද වෙනකම් මට කිසිම දෙයක් කියලා නැහැ. පෞද්ගලික ජීවිතයට පෞද්ගලික ජීවිතය කියන්නේ ඒක කවුරුවත් දැනගන්න ඕන නැති නිසායි.